අත්දැකීමක් තියෙනවා මේ සියලුම නායක විශේෂයෙන්ම නායකත්වයේ පිළිබඳව. දැන් මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මේ කරගෙන යන උපක්‍රමය මේක උපක්‍රමයක්ද? එහෙම නැත්නම් අවංකවම ඔහු නායකත්වයට දරන එන්න දරන උත්සාහයක්. මෙහිදී රනිල් වික්‍රමසිංහ කියන ඔය ප්‍රතාපවත් චරිතය එක්ක සටනක් දෙන්න පුළුවන්ද? මම දන්න රනිල් වික්‍රමසිංහ මහතා සමග නම් පක්ෂය තුල සටනක් දෙන එක ලේසි පාසු නෑ. මොකද එතුමාගේ තියෙන දේශපාලන උපක්‍රම මේ ඉන්න අලුත් කෙනෙකුට කාටවත් නෑ. එතකොට දැන් මට පේන විදියට දැන් අගෝස්තු 12 බදුල්ලෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගන්න බලවේගයක් ගොඩනගන්න උත්සාහ කරනවා. මෙවැනි බලවේග හොඳට දැකලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා. මොකද මේ පක්ෂය හදලා තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්පූර්ණයෙන් බලය රනිල් වික්‍රමසිංහ මහතා අතර යන විදියට. ඒ වගේම දැන් සන්ධානය හදන්නේ 56.1% බලය පක්ෂේ නායකත්වයට යන්න. එතකොට ඒ සන්ධානයේ ඉන්නේ ඒ එයා එතුමාට කැමති කොටසක් තමයි ඒ සන්ධානයේ එක්කසු කරගන්නේ. ඒ නිසා මේ മന്ത്രിවරු හිතන විදිහට ඒක ලේසි පාසුවෙන් උඩ ගලවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම දන්නේ එහෙම ගලවන්න පුළුවන් නම් මුළු බලවේගයක්ම එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙන්න ඕන. එහෙම ඇති වුණත් එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් ඇති වෙනවා. අවසානයේ මට එකක් කියන්න පුළුවන්. බැරිම වෙලා ගියොත් කරු ජයසුරි මහතා ජනාධිපති අපේක්ෂකයා වෙයි. විශේෂම හරෙන් ෆර්නැන්ඩෝ කියන අමාත්‍යවරයෙකු පැහැදිලිවම සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොවන්නේ නම් ඔහු ගෙදර යනවා. ඔව් එතුමා සටනක් දෙනවා සජිත් ප්‍රේමදාස මහතා ගේන්න බදුල්ලෙම පටන් ගන්න. ඒක ඔබ මේ සඳහන් කරන්නේ එහෙමනම් හරෙන් අමාත්‍යවරට අනිවාර්යෙන් ගෙදර යන්න වෙයි. මෙහි වාසිය මේක පුපුරා ගියාට පස්සේ වාසිය එන්නේ පොදු පෙරමුණට නැත්නම් ජවි පෙට්ටියද? මේ පොරස ගැලවියයිද පොරස? නෑ ජවිපේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ හොඳ අවබෝධයක් මේ රටේ ජනතාවට මේ අවුරුදු 4.5 තුල තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කියලා රටේ ජනතාව කියන්නේ රතු අලි පැටව්. එතකොට ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු ජනාධිපති ඡන්දෙකදී පැහැදිලිව අපේක්ෂකයෙකු දෙන්නෙකුට තමයි ඡන්දෙ දෙන්නේ. මේ වතාවේ මේ අපේක්ෂකයෙ දෙන්න හොඳට තෝරලා බේරලා මිනිස්සු දෙනවා. ආණ්ඩු විරෝධී ඡන්දය සහ ආණ්ඩුවට පක්ෂ ඡන්දය කියලා දෙකක් දෙන්නේ. මේක නිසා මේක තවත් මැද කෙනෙකුට ඡන්ද ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කවුරු මොනවා හිටියත් ඔය අලුත් අපේක්ෂකව ගැන කතා කරනවා. අවසාන මොහොත වෙනකොට මේ මැතිවරණ ව්‍යාපාරයේදී ආණ්ඩුව ගෙදර යවන ඡන්දේ පාවිච්චි කරනවා. මොකද මේ රටේ දැන් වෙනකොට ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. දැන් සංචාරක ව්‍යාපාරයට එහෙම ඇමරිකන් ප්‍රකාශයත් එක්ක බරපතල ප්‍රශ්නයක් බැඳිලා තියෙනවා. ඒතර මේගොල්ලෝ බටහිරත් නැහැ දැන් මේගොල්ලන්ට මේ පැත්තත් නැහැ. ඒ නිසා මේගොල්ලෝ ගෙදර යවන්නම ඕන. දැන් ඔබතුමා කිව්වනේ මේ ගෙදර යන්න වෙයි කියලා. ඇත්තරම ඉතිහාසයේ ගත්තමත් එහෙම තමයි වුනේ. ඉතිහාසයේ ගත්තම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගැටෙන්න ගියා ඒ පක්ෂේ නායකයා හැටියට අන්තිමට ගෙදර ගිය එක තමයි කරේ. දැන් මේ සැරෙත් ඔය හරේම් ප්‍රනෑන්ඩු සහය පිරිසට මොදායි පක්ෂේ ඉන්න දෙන්නේ දිගට අහලා කපනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කට්ටිය තන් ගොඩාක් අපේ පැත්තට ආවේ මුලින් ඉඳන් ඔය සටන තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා පරදිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්සරහට ගන්න ගියාය. කැපෙනවා අපේ ගොඩර එකතු වෙනවා. දැන් මේ සැරෙත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කැපෙනවා ඒ ගොඩ අපේ පැත්තර එකතු වෙනවා. ඒක තමයි වෙන්නේ. මොහොතේ අවසාන වශයෙන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මෙම මැතිවරණයේදී මේ සියලුම දේවල් කළමනාකරණය කරගෙන ජයග්‍රහණය බලාගෙන යන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. පැහැදිලි විශ්වාසයක් තියෙනවා. මොකද මේකේ කළමනාකාරීත්වය කරන්නේ පක්ෂයේ කළමනාකාරීත්වය කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. අද ඔය සියලුම අයට වගේ උපක්‍රමශීලීව සහ සංවිධානාත්මක මට්ටමේ බැසිල් රාජපක්ෂ කියන්නේ ප්‍රධාන චරිතය අද ලංකාවේ තියෙන. ඒ නිසා මේ කළමනාකාරීත්වය සහ සංවිධානය යනකොට නායකත්වය ඒ පැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙනවා. එතකොට මිනිස්සු පිළිගන්නවා අද පැහැදිලිව මේ රට හදන්න පුළුවන් නායකත්වයේ තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් එන දේශපාලන ව්‍යාපාරික සහ නායකත්වයකට ගිලා. ඒ නිසා අපිට මේක ගැටලුවක් නැහැ. දැන් ඊළඟට කියන්න ඕන අපේ පක්ෂය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ චීනයේ තියෙන අද ලෝකෙ තියෙන හොඳම සැලසුම් සහගත පක්ෂය තමයි මේ සමුදානාත්මක පක්ෂය තමයි චීන කොමියුනිස්ට් පක්ෂය. චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පස්සේ ලෝකෙ තියෙන හොඳම සැලසුම් සහගත පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒක ඒ විදිහට හදලා තියෙන්නේ. බිම් මට්ටමේ ඉඳන් ඉහළ නායකයාට එනකන් ධම්මැල් පුරුකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපේ ක්‍රියාකාරිත්වය.